ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 දිනකට අබුඩාබි T20 තරගාවලියට ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වෙලා තිබුණත් දැන් වාර්තා වෙන්නේ ඒ ප්‍රමාණය 3කට අඩු වෙලා කියලා. ශ්‍රීලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෝ වගේම දැන්ට කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ටත් ඒ අවස්ථාව උදා වෙලා තිබුණත් දැන් ආරංචි වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රබල ක්‍රීඩකයන් තරගාවලියට සම්බන්ධ කරන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් වුණු ඉසුරු දානතිසර පෙරේරා තරගාවලිය කණ්ඩායම් දෙකක සංකේත ක්‍රීඩකයන් විදිහට ක්‍රීඩා කරන්න තමයි නියමිත වෙලා හිටියේ. ඒ වගේම අජන්ත මෙන්දිස් කපුගෙදර වගේ ප්‍රවීණයනුත් තරගාවලියට ක්‍රීඩා කරන්න අපේක්ෂාවෙන් හිටියේ. හැබැයි දැන් ලංකාදීප වාර්තා කරන විදිහට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3 දෙනයි තරගාවලියට සෙල්ලම් කරන්නේ. මේ ක්‍රීඩකයන් 3 දෙනාම ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එකම තරගයක්වත් සෙල්ලම් නොකළ ක්‍රීඩකයන් වීම තමයි විශේෂ සිද්ධිය. LPL තරගාවලියේ සුපිරි දක්ෂතාව පෙන්නපු ධනංජය ලක්ෂාන් මේ තරගාවලියට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණු ක්‍රීඩකයෙක්. නොදර්න් වෝරියර්ස් කණ්ඩායම තමයි ලක්ෂාන් නියෝජනය කරන්නේ. ඉදිරියේ සීමිත පන්දුවාර තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අපේක්ෂාවෙන් ඉන්න මේ තරුණයාට මේ තරගාවලිය ලොකු අවස්ථාවක් වෙයි. අජන්ත මෙන්දිස් වගේ පන්දේවන ක්‍රීඩකෙක් විදිහට ප්‍රසිද්ධ වුණු LPL තරගාවලියේ ජෆ්නා කණ්ඩායම නියෝජනය කරපු මහේෂ් තීක්ෂණ නොදර්න් වෝරියර්ස් කණ්ඩායම නියෝජනය කරමින් තමයි තරගාවලියට එන්නේ. පසුගිය යෝන් ලෝක කුසලාන තරගාවලියේ වැඩිපුර කතාබහට ලක් වුණු අසාමාන්‍ය වේගයක් එක්ක පන්දුවක් යැවු ක්‍රීඩකෙක් විදිහට ලෝකෙම හඳුනාගත්ත ලසිත් මාලිංග වගේ පන්දියවන මතීෂ පතිරණ බංගලා ටයිගර් කණ්ඩායම නියෝජනය කරමින් තමයි තරගාවලියට එන්නේ. ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් මේ වගේ තරගකාරී තරගාවලියකට සෙල්ලම් කරන එක නම් ගොඩක් හොඳ දෙයක්. මොකද ජාත්‍යන්තර පිටියේ ඉන්න පළමු පෙළ ක්‍රීඩකයෙක් සෙල්ලම් කරන එක වගේම ඒ ක්‍රීඩකයන් එක්ක කණ්ඩායම් වල ඉන්න එකත් මේ තරුණ ක්‍රීඩකයන්ට ලොකු අවස්ථාවක් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.